කමල් අද්දරාරච්චි කියන්නේ එදා මෙදා තුර පුංචි තිරේසා සිනමාවේ කවුරුත් ආදරය කරන සදාතනික ප්‍රේමවන්තයයි. ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරය තවමත් එහෙමයි. ඒ වගේම තමයි ඔහු සමගින් කියවෙන තවත් නාමයක් තමයි රමණි කියන්නේ. මේ ශ්‍රී ලංකා වෙලා ලංකාවම දන්නා කෙනෙකු බවට පත්තුණු ඇයගේ සහ කමල්ගේ ආදරාන්දරය ගැන නොදන්න කෙනෙක් නැහැ. ඒ වගේම තමයි මීට වසර කිහිපයකට පෙර අනතුරකින් ඇයි වියෝවීමත් සමග ඔහුට මුහුණ දෙන්නුණු ගැටලු සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවකදී අදහස් පළ කරලා තිබුණේ මේ ආකාරයට. 87 ජූනි 28 ඇය සිටිය ටිකක් ආවේගයෙන් අපි අතර පොඩි බහින් වස්වීමක් වුණා. ඇයගේ තරහ නිවැරකන් නිවසෙන් පිටවෙන්න හදනකොටම ඇයත් වාහනයට නැංගා. එය මන් තුන් හිතකින්වත් නොහිතපු දෙයක්. විශ්වාස කරගත නොහැකි දෙයක් වුණා. ඇය වාහනයෙන් විසි වෙලා ඔළුව වැදිලා තිබුණා. රමණිට අනුතර වෙන වෙලාවේ මම අසීයෙන් සිටියේ නැහැ. මම තමයි ඇයව රෝහලට එක් කරගෙන ගියේ. දැඩි සත්කාර ඒකකේ දවස් 3ක් හිටියා. ඔබ විශ්වාස කරන්නේ වේදනාවට මම දැඩි සත්කාර ඒකකෙන් අඩියක්වත් එළියට තිබ්බේ නැහැ ඒ දවස් 3. වතුර උගුරක්වත් නොබී ඇය ඇස් ආරෙනකම් මම දැඩි අදිෂ්ඨානයකින් සිටියා. අවසානයේ මරණය ජයගත්තා. ඒ වියව දරාගත්තේ පුදුම වේදනාවකින්. මම දැඩිම වේදනාව කින්දේ රමණිගේ හිසට ශල්‍ය කර්මයක් කරන්න ගිය වෙලාවේ ඒ වෙලාවේ යාගේ කොණ්ඩේ කපලා මගේ අතට දුන්නා. මට ඒ දැනුණු වේදනාව කියන්න තේරෙන්නේ නැහැ. මම කෙස්ටික මගේ සාක්කුවට දාගත්තා. රමණිගේ කෙස්ටික සෑහෙන කාලයක් මගේ ළඟ තිබුණා. පස්සේ රමණිගේ මල්ලිගේ ඉල්ලීමකට මම එයාලට කොණ්ඩේ දුන්නා. දවස් 33ක් මම රිමාන්ඩ් එකේ හිටියා. මගෙන් නොසෑහෙන ප්‍රශ්න කළා. ඒ අනතුරට නියපොත්තක තරම්වත් මගේ සම්බන්ධයක් නැතත් ඒ සිදුවීමට මට දොස් පවරලා සමාජයේ අපවාද සියල්ලම කළා යනුවෙන් ඉතාමත් සංවේදීව කමල් අද්දරාරච්චි කලාකරුවා මතකය අවදි කරේ ඒ ආකාරයෙන්.